මම පෞද්ගලික විශ්වාස කරන විදිහට අපි තේ කර්මාන්තයේ හෙට දවසක් දකිනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ අගය එකතු කිරීම කියන ශේෂ්ත්‍රයට අනිවාර්යයෙන් යා යුතුමයි. එඩියුකේෂන් එක මම හිතනවා ඇටොමිස්ටික් වෙන්නේ නැතුව ටිකක් හෝලිස්ටික් එඩියුකේෂන් එකක්. අද මේ වෙනකොට ඇත්තටම අපි අපේ කර්මාන්තය දිහා බැලුවොත් ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙන පොහොර අර්බුදයත් එක්ක. කාබනික පොහොර භාවිතය මේකට ඇතුල් කරගැනීම හැකියාවක් ඇත්තෙම නැද්ද? තේවල කාබනික තේ වගාව කියන එක ඇත්තටම ඒ කියන්නේ අදයේ ආපු සංකල්පයක් නෙමෙයි අවධානයට ලක් කරන්න ඕන දෙයක් තමයි කාබනික තේ වගාව කියන එක එක වෙනම ආගමක වෙනම විදිහකට යන සංකල්පයක් ඇත්ත. ටිකක් දුර දුර අනාගතයේ දේශ බලන ධනාත්මක ගතියක් තියෙනව නේද? දුර අනාගතය ගැන කියන්නේ මෙහෙම ප්‍රැග්මැටික් ඇන් හොලිස්ටික් වෙනුවට අපි අප්‍රෝච් එක වගේ. අපි අද ටී කියලා කියන්නේ කිරි තේ වලට. අපි ඇත්තටම ටී කියලා කියන්නේ විද්‍යාත්මකව ගත්තොත් ඔබ එකඟ වෙයි කැමෙලියා සිනෙන්සිස් වලට. අපි මිල්ක් ටී බොනවද නැත්නම් අපි ටී බොනවද? ඇත්තටම මෙතනදී කියන්න ඕන දෙයක් තමයි මම කිරි සහ තේ සංසන්දනය කරන්න යනවා නෙවෙයි. මොකද අපි කවදාවත් පිඟානක තියෙන මේ ගොටුකොළ මැල්ලුමයි මාළු කෑල්ලයි සංසන්දනය කරලා මාළු කෑල්ලේ විටමින් අඩුයි කියලා කියන්නේ නැහනේ. තේක බොන පුරුදු වෙන කහට කෝපයක් විදිහට නැත්නම් ප්ලේන් ටිකක් විදිහට සීනි නැතුව තේ එකක්. මොනවද ඔය කියන තරම් තියෙන හෙල්ත් බෙනිෆිට්ස්? ඇත්තටම තේ කියලා කියන මම හරි ඉස්සර සඳහන් කරවක ස්වභාවික ෆන්ක්ෂනල් ෆුඩ් එකක් විදිහට හඳුන්වනවා. හොඳ ද අපි සමහර කටිනා බොහොම අඩු කහට ප්‍රමාණයකින් බොන්න කැමති කරන යන්තේ ඒක නියන් නංගින් ගෑවිලා ගියා වගේ තමයි පාටලා කහ පාට වෙන්න ගන්න. ඉතින් ඒතර හොඳට නටන උණු වතුරේ විනාඩි 3ක වගේ කාලයක් බ්‍රූ කරලා තමයි අපි තේ කෝපය ගන්න ඕනේ. ඉතින් අයිබෝන් අපේ නෙවෙයිව channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ සහෝදර ඔබ සියලුම දෙනාට අදත් අපි අලුත් මාතෘකාවක් ඉතා වටිනා මාතෘකාවක් අරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් මේ මාතෘකාව කතා කරන්න ඉතා වැදගත් වූ කෙනෙක්ට මම ආරාධනා කරා. ඒ තමයි ඌව වෙළස විශ්වවිද්‍යාලයේ තේ තාක්ෂණය පිළිබඳ කතිකාචාර්යනි විදර්ශනී ඇල්ලේපොළ මහත්මිය. ඇය ගැන හැඳින්වීමක් කරනවා නම් ඇය ඌව වෙළස විශ්වවිද්‍යාලයේ තේ තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව සිව් අවුරුදු විශේෂ වේදි උපාධි පාඨමාලාව ආධාරලා අද එම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් විදියට සේවයේ නියැලී සිටිනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ආර්ථිකයට සම්බන්ධ කරගන්න පුළුවන් විශේෂ ප්‍රධාන භෝග තුනක් ගත්තොත් අපි දන්නවා තේ පොල් රබර් කියන එක. ඉතින් මේ තේ කියන එක අපි කිව්වත් කියවෙන්නේ තේ පොල් රබර් කියලා. ඉතින් තේ ගැන අපි කතා කරේ නැත්තම් මම හිතනවා අපි ඒක ලොකු අසාධාරණයක් කරනවා කියලා අපේ සමාජයට. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල වටිනාකමක් තියෙන භෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන් තේ කියන එක. අපි හැමෝම දන්න දෙයක් තමයි අද හැම භාණ්ඩ හා සේවයකම සේවාවකම මිල සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. තවදුරටත් තව ඉහළ යෑමේ හැකියාවකුත් තියෙනවා. මේත් එක්ක කිරිපිටි කියන එක ඒ භාණ්ඩයේ මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. දරන්න බැරි තරම් සාමාන්‍ය දෛනික ආදායමක් තියෙන පුද්ගලයන්ට. ඉතින් අපි පොඩ්ඩක් මට හිතෙනවා අතීතයේ දිහා බලලා වර්තමානයට එනකොට අපි ටිකක් මේ තේ කියන එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා කිරි අපි කියනවා දියර කිරි හෝ කිරි පිටි ආශ්‍රිත පානයන් වලට තේ කියන නම දීලා තියෙනවා. ඒක කොහොම ආවද කියන්නේ මම දන්නේ නැහැ. මම ඒක අපි හිතුවොත් ඒක දැන් අපි තේ එකක් වුණා කියලා කියන්නේ කිරි තේ එකක් වුණාට. ඒතර අපි ඇත්තම තේ එකට අපි කියන්නේ ප්ලේන් ටීයක් වුණා කියලා. ඉතින් මේවා ගැන අද අපි කතා කරමු. මොකද්ද මේ තේ එකේ ප්ලේන් ටී එකේ කතාව සහ මේකෙන් අපිට මොනවද තියෙන ඇති වැදගත්කම ආර්ථිකයටත් ඔබේ සෞඛ්‍යයටත්. ඉතින් පිළිගන්නවා මගේ නෙවේව YouTube channel එකට ඌව වෙළස විශ්වවිද්‍යාලයේ තේ තාක්ෂණය පිළිබඳ කතිකාචාර්යනි විදර්ශනී ඇල්ලේපොළ මහත්මිය. ආයිබෝන් ඔබට. ආයිබෝන් බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. මස්තාරට. ඔව් ඔබ කාර්යබහුල අවස්ථාවක වුණත් අපිත් එක්ක එකතු වුණා මේක ගැන කතා කරන්න. ඒ කියන්නේ ඔබ හිතලා තියෙනවා ඒ කියන්නේ අපේ මේ මාතෘකාව සමාජයට වැදගත් මාතෘකාවක් කියලා. ඉතින් ඔබට බොහොමත් කෘතඥපූර්වක වෙනවා මම මගේ channel එකත් එක්ක අද මේ වගේ සම්බන්ධ වුණාට. මගේ channel එකේ ප්‍රධාන අරමුණ තමයි විදර්ශනී අපි මම ඇත්තටම ફોકસ කරලා තියෙන මේ channel එකේ education කියන එක පැත්ත. නමුත් education එක මම හිතනවා atomistic වෙන්නේ නැතුව ටිකක් holistic education එකක්. ළමයෙක් වුණත් ඉගෙන ගන්නකොට තේරුම් ගන්න ඕනේ මොකක් සඳහාද ඉගෙන ගන්නෙ. ඒතකොට මට මේකෙන් learn කරලා earn කරන්න කොහොමද? ඒ පැත්තට මේක යොමු වෙන්න ඕනේ. රට ගැන දන්නේ නැතුව ඉගෙනගෙන ඇති වැඩකුත් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් මම හිතුවා ඔබ තරුණ කතිකාචාර්යවරයෙක් විදියට ඔබගේ
අධ්‍යාපනයේ සහ ඔබ ඔබගේ ජයග්‍රහණ කොහොමද ලබා ගත්තේ? ඔබට මොකද්ද මුලින්ම අපේ මේ වත්මන් සමාජයට සහ අනාගත ඉදිරි පරම්පරාවන් වල මොන ආකාරයේ අධ්‍යාපනයක් දවුන් ලබා ගත යුත්තේ මොන විදියට දවුන් ඉදිරියට ආ යුත්තේ කියන එක මොකද්ද ඔබේ අදහස ඒ සම්බන්ධව? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මම මංකොඩ මගේ අධ්‍යාපනයේ මගේ ඉතිහාසයත් එක්ක කතා කරන්නම්. එතකොට මිතන්නේ බලන් ඉන්න අපේ ප්‍රේක්ෂකයන් තේරෙයි මොන වගේ දේද අදාළ කරගන්න ඕනේ තමන්ගේ ජීවිතයට කියන එක. මම කලින් සඳහන් කළා වගේ මම මගේ කරියර් ලයිෆ් එකේ මගේ වෘත්තිම ජීවිතේ මගේ ආරම්භ වෙන්නේ ඔවලස් විශ්වවිද්‍යාලයේ. මම සිව් අවුරුදු විශේෂවේදී උපාධි පාඨමාලාවක් හදාරනවා තේ තාක්ෂණය සහ එකතු කිරීම සම්බන්ධයෙන්. මේ නමේ තියෙන විශේෂක් නම දිහා බලද්දිම අපිට තේරෙනවා හි විශේෂත්වයක් තියෙනවා සහ තියෙන සාම්ප්‍රදායික උපාධි පාඨමාලාවලට එහා ගිය විශේෂත්වයක් මේ උපාධි පාඨමාලාවේ තියෙන බව අපිට හැඟෙනවා. ඒ කිව්වත් වගේම මේ උපාධි පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ රටේ තියෙන සඳහන් කරා වගේම වටේ රටේ තියෙන වටිනාම කෘෂිකාර්මික ආර්ථික භෝගයක් තමයි තේ කියලා කියන්නේ. ඒතොර මේ තේ කර්මාන්තයේ තියෙන ඒ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද උපාධි මාටමාලාවක් තමයි මේ ඔවලස් විශ්වවිද්‍යාලයේ මගින් ලබා දෙන තේ තාක්ෂණය සහ එකතු කිරීමේ උපාධි පාඨමාලාව. එතකොට මෙහිදී මට කියන්න ඕනේ දැන් අපි සාම්ප්‍රදායිකව තේ කර්මාන්තය ලංකාවේ ගත්තම අවුරුදු 100කට වඩා ලොකු ඉතිහාසයක් තියෙන කර්මාන්තයක්. එතකොට මේ අතීතේ ඉඳලා අද වෙනකම් බලද්දී අපි කොච්චර දුරක් ඇවිල්ලා තියෙනවද කියන එක පොඩි ප්‍රශ්නයක් අපි හැමදෙනාටම. මොකද අදටත් අපේ අපනයන වෙන තේ නිෂ්පාදනයේ වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්නේ අපි බල්ක් ටී විදිහට. කියන්නේ අගේ එකතු කිරීමක් සිදු වෙන්නේ නැතුව. එතකොට මේක නිසා අපේ රටට ලොකු අපනයන ආදායමක් අහිමි වෙනවා වාර්ෂිකව. එතකොට මේ සඳහා අපි රටක් විදිහට යමක් කළ යුතුයි. මොකද අපේ රටේ ලොකු මේ අපේ ක්ෂේත්‍රය දිහා බැලුවාම ලොකු මේ ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රේ නියලිලා ඉන්නවා. එතකොට ඒ වගේම දැන් දිගින් දිගටම අපේ බලනකොට මේ ලැබෙන අපනයන ආදායමත් එක්ක දැන් ඔබ ඉස්සර සඳහන් කළා වගේ අපේ රට දැන් ලොකු ආර්ථික අර්බුදයක වැටිලා ඉන්න වෙලාවක්. එතකොට මේ ආර්ථික අර්බුදයෙන් අපි කොහොමද එළියට එන්නේ? එතකොට මේ ඒ සඳහා තේ ක්ෂේත්‍රය ගත්තාම ලොකු කී රෝල් එකක් ප්ලේ කරන්න පුළුවන් ඇත්තටම. එතකොට මේ උපාධි පාඨමාලාවේදී ඇත්තටම සිද්ධ වෙන්නේ මේ කර්මාන්ත පිළිබඳ හොඳ අවබෝධයක් සසුන්ට ලබා දෙනවා වගේම අගයකට කිරීම කියන මේ විශේෂ පැත්ත ගැන කතා කරනවා. එතකොට මේ මම පෞද්ගලික විශ්වාස කරන විදිහට අපි තේ කර්මාන්තයේ හෙට දවසක් දකිනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ අගයකට කිරීම කියන ශේෂ්ත්‍රයට යා යුතුමයි. එතකොට මේ උපාධි පාඨමාලා විශේෂම සකස් කරලා තියෙන මේ සඳහා. එතකොට මම මගේ වෘත්ති ජීවිතය ගැන කතා කරද්දී මම පළවෙනි අවුරුදු 4 මේ උපාධි පාඨමාලාව හදාරනවා. හද මම බොහොම සාර්ථකව උපාධි පාඨමාලාව නිමා කරනවා. නිමා කරලා මම එතනින් ඉස්සරහට මම යනවා. ඊළඟට මම මගේ පශ්චාත් උපාධිය මගේ මාස්ටර්ස් ඩිග්‍රී එක හදාරනවා. ආහාර විද්‍යාව සහ තාක්ෂණය කියන ඒරියා එකෙන් මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය කෘෂිකර්මය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය හරහා ඒ විදිහට මගේ අධ්‍යාපන කටයුතු සිද්ධ වෙනකොට මගේ වෘත්තිමය පැත්ත ගැන කතා කරනවා නම් මම මගේ උපාධි පාඨමාලාව නිමා කරපු වහාම ඔවලස් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. අපි ටෙම්පරරි ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් කියන ඒ රෝල් එක හරහා මම හිතනවා මගේ සිංහලෙන් මේ පරිවර්තනය කර ටිකක් වෙනස් වෙයි. ඒකේ අර්ථය මම සමාජයේ තියෙන වචනම ගමුනේ. ඔව් ටෙම්පරරි ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් විදිහට මම විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙනවා. මම ඒත් එක්ක විශ්වවිද්‍යාලය වැඩ කරගෙන ඉන්න ගමන්ම මට හැකියාව ලැබෙනවා නයිට් ආයතනයට අනුබද්ධිතව ශ්‍රී ලංකා ජර්මන් තාක්ෂණ ආයතනයට සම්බන්ධ වෙලා කතිකාචාර්යවරියක් වශයෙන් එතන මට අවස්ථාව ලැබෙනවා මගේ රැකියාව කරගෙන යන්න. මම ශ්‍රී ලංකා ජර්මන් තාක්ෂණ ආයතනයේ ආහාර විද්‍යාව දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව තමයි මගේ රැකියාව කරේ කතිකාචාර්යවරියක් වශයෙන්. එහිදී මට ටික කාලයක් ඇතුළත ඇත්තටම හැකියාව ලැබුණා එම අංශයේ ආයතනික ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නත්. ඒතොර මම ඒ ආයතනයේ වැඩ කරගෙන ඉන්න අතරම මට නැවතත් ඔවලස් විශ්වවිද්‍යාලයෙන් හැකියාව ලැබුණා කතිකාචාර්යවරියක් විදිහට ඔවලස් විශ්වවිද්‍යාලයටම ඇතුළත් වෙන්න. එතකොට මම ජර්මන් තාක්ෂණ ආයතනයේ අවුරුදු දෙකක වගේ කාලයක් වැඩ කරා. ඊට පස්සේ නැවතත් ඔවලස් විශ්වවිද්‍යාලයට කතිකාචාර්යවරියක් වශයෙන් ඇතුළත් වුණා. ඒතකොට මගේ වෘත්තිමය ජීවිතය ගත්තොත් මම මුලින්දලා මගේ ආසාව මගේ ඇත්තටම තිබුණේ
එකෙන් මම උගන්වන්න කැමති කෙනෙක්. ඒතර මම ඒ ඇකඩමික් පැත්තට යන මගේ ආසාව මගේ නැඹුරුව තිබ්බා. ඉතින් මම ඒ කියන මම පළවෙනි වසරේ ආරම්භක දවස් ඉඳලා මම ඒ අරමුණක් හිතව වැඩ කරලා මගේ අරමුණ කරා ගිය කෙනෙක්. ඒතර මේ වගේම මම කතා කරන්න කිව්වද මගේ උපාධි පාඨමාලාව හදාරපු තව මගේ සහෝදර සහෝදරියන් ගැන හිතලා බලද්දී අපි එක එක ක්ෂේත්‍රවල මේ වෙනකොට රැකියාව වල නියලිලා සිටිනවා. තේ ක්ෂේත්‍රය ගත්තම තේ ක්ෂේත්‍රයක විවිධ අංශ තියෙනවා. අපිට පර්යේෂණ කරතේ පර්යේෂණ හා සම්බන්ධව මම වගේ ඇකඩමික් කෙනෙක් නම් ඒ විදිහට රැකියාව කරන්න පුළුවන්. එතකොට තේ අපනයනය හා සම්බන්ධව තේ ටී බ්‍රෝකරින් ෆර්ම්ස් තියෙනවා. එතකොට මේ ඒ වගේම අපි දැන් ගොඩක් අපි හැමදේම කවුරුත් දන්න වතු එයා ප්ලාන්ටේෂන් කම්පනිස් තියෙනවා. මේ ගොඩක් මේ ශේෂ්ඨ විවිධ අංශවල මේ වෙනකොට රැකියාව නියුක්ත වෙලා ඉන්න අපේ පාඨමාලාවෙන් නිම කරපු අපේ සහෝදර සහෝදරියෝ. ඉතින් මේ වගේ තමයි කරිය පාත්තක. ඉතින් මේ තාකෙන් මට අතරම කියන්න ඕනේ තමන් දෙයක් විශේෂයෙන්ම ඒලොල් විභාගයේ සමත් වෙලා උපාධි පාඨමාලාව විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න සුදුසුකම් ලබනකොට යම්කිසි අවබෝධයක් ඇතුව තෝරගන්න සහ ලැබුණ පකරිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ උපාධි පාඨමාලාව අරමුණක් ඇතුව හදාරන්න තමන් කොතෙන්ටද යන්නේ කියන අවබෝධයක් තියාගන්න මොනවද මට තියෙන අවස්ථා මොනවද ඔපචුනිටීස් මට මේ හරහා ලැබෙන්නේ. එතකොට මං කැමති මොන පැත්තරද එහෙම යන්න ඕන නම් මම මොන වගේ ආකාරයෙන් මගේ සුදුසුකම් හදාගත යුත්තේ කියන පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව කියන්නේ සැලසුම් සහගතව තමන්ගේ ගමන යන්න කියන එක තමයි මට කියන්න පුළුවන්. ඇතරම වැදගත් ඒ කතාව. මොකද ගොඩක් අය ඉන්නවා මේ අධ්‍යාපනයත් ඔවුන් අඳුරේ අතපත ගන්න තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. يعني මොනවා හරි දෙයක් කරලා මොනවා හරි දෙයක් ලැබෙනවා ඒක කරගෙන ඉන්නවා වගේ අරමුණෙන් ඉන්න පිරිස වැඩි අද සමාජයේ. ඒ නිසා ඇත්තරම වටිනවා ඒ කතාව. අරමුණක් ඇතුව ඔවුන් සසහගත ගමනක් යන්න කියන එකයි මම අනිවාර්යෙන්ම අපි දැන් අද විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොකද්ද අපේ මේ තේ කර්මාන්තයට වෙලා දෙන්නේ. මම හිතනවා ඔබ තමයි මෙතන තරුණ පරපුර නියෝජනය කරන සුදුසුම කෙනා කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම ඔබට ආරාධනා කරේ. ඉතින් ඔබ අද මේ තේ කර්මාන්තය ලංකාවේ සහ ලෝකයේ ගත්තාම මොන වගේ තැනකද තියෙන්නේ? අපිට මොන වගේ අවස්ථාද තියෙන්නේ? ඇත්තටම ලංකාවද අද වෙනකොට ලෝකයේ හැම ශ්‍රේෂ්ත්‍රයකටම වගේ ලංකාව විතරක් නෙමෙයි ඇත්තටම ලෝකයේ හැම ශ්‍රේෂ්ත්‍රයකට වගේ දැඩි බලපෑම් එල්ලලා තියෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් ඒ හා සමාන බලපෑමක් අපේ තේ ශ්‍රේෂ්ත්‍රයටත් ඇතුල් සිදු වෙලා තියෙනවා. ඒක අපිට නැහැ කියන්න බෑ. ඒතකොට ලංකාවේ දැන් අපි උදාහරණයක් විදිහට ලංකාවේ අපනයන ආදායම ගත්තොත් 2020 වර්ෂයේදී අපි අපනයන ආදායම විදිහට අපි ලබනවා ඩොලර් බිලියන 1.24 ක අපනයන ආදායමක්. නමුත් මේක අපි සංසන්දනාත්මකව බැලුවොත් මීට පෙර වර්ෂ සමග 2019 2018 ආකාරයෙන් සංසන්දනාත්මකව බැලුවොත් අපිට පේනවා පැහැදිලි අඩුවීමක් 2020 වර්ෂයේ තියෙන බව. මොකද 2019 මම නිවැරදිව 1.35 ඩොලර් බිලියන ආදායමක් ඊට පෙර වර්ෂයේ 1.43 ඒ ආකාරයෙන් බලද්දී යම් කිසි බැස්මක් පැහැදිලිව තියෙනවා. බැස්මක් තියෙන අතර මේකට හේතුණු කාරණා බොහොමයක් තියෙනවා. එක ප්‍රධාන කාරණයක් විදිහට අපි මේ කොවිඩ් වසංගතය සමග පැමිණිච්චේ බලපෑම් ගැන කතා කරන්න පුළුවන්. ඒතොර ඊට අමතරව අපේ ප්‍රතිපත්ති මේ වශයෙන් ආපු තීරණවලත් යම්කිසි බලපෑමක් මේ පසුබෑමට ඇත්තටම තියෙනවා. අද මේ වෙනකොට ඇත්තටම අපි අපේ කර්මාන්තය දිහා බැලුවොත් ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙන පොහොර අර්බුදයත් එක්ක. එතකොට අපිට ඇත්තටම මේ කාබනික පොහොර භාවිතයේ මේකට ඇතුල් කර ගැනීම හැකියාවක් ඇත්තෙම නැද්ද? ඒ කියන්නේ තේ කර්ම තේ වගාව සඳහා. ඇත්තටම දැන් තේවල කාබනික තේ වගාව කියන එක ඇත්තටම ඒ කියන්නේ අදයේ ආපු සංකල්පයක් නෙමෙයි. මේක මීට ඉස්සරත් සහ ලංකාවේ මේක දැනටත් සිද්ධ කරන මේ ස්ථාන නැතුවම නෙමෙයි තියෙනවා. නමුත් මෙතනදී අපි පොඩ්ඩක් අවධානයට ලක් කරන්න ඕන දෙයක් තමයි කාබනික තේ වගාව කියන එක වෙනම ආගමක වෙනම විදිහකට යන සංකල්පයක්. ඇත්තටම කාබනික තේ වගාවකේ අනිත්තේ හස් කියන්නේ අපි සාමාන්‍ය තේත් එක බලද්දී අපි ගොඩක් වෙලාවට මෙතන ආදායම වැඩි කරගන්න ප්‍රධාන ක්‍රමවේදය තමයි අපි කාබනික තේ වගාවේදී අපි සහතිකරණය ක්‍රියාවලිය කරහා අපි යවන අපේ තේ.
ධර්මයේ සහතිකරණ ක්‍රියාවලිය හරහා අපිට අපනයන වෙළඳපොලේදී වැඩි වැඩි මුදලකට අපේ තේ අලවි කරන්න පුළුවන් මේ ඕර්ගනික් කියන සර්ටිෆිකේට් එක තියෙනවා නම්. නමුත් අවධාරණය කරන්න ඕන දේ තමයි මේ ඕර්ගනික් සර්ටිෆිකේට් එක ලබා ගන්න එක බොහොම يعني සුළුපටු කාර්යයක් නෙවෙයි. සාමාන්‍යයෙන් තේ වගා කරන ඉඩමකට කාබනික වගාවක් දක්වා යෑම සමය එක්තරා මේ පරිවර්තන කාලයක් තියෙනවා. අවුරුදු තුනක පරිවර්තන කාලයක් වෙන අතර මේ අතරතුරදී අපිට කාබනික විදිහට අපේ තේ වගේ මේ වෙළඳාම් කරන්නට බැවිකුණන්නට බෑ ටිකක් දුර දුර අනාගතයේ දේශ බලන විට මේකේ යම්කිසි ධනාත්මක ගතියක් තියෙනව නේද දුර අනාගතය ගැන කියන්නේ මෙහෙම අපි කාබනික වගාවකට යොමු වෙනවා නම් ඒ අවශ්‍ය අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය රිසෝර්සස් අපේ රට ඇතුලේ තියෙනවා. අපි මොනවද ද්‍රව්‍ය මේ අවශ්‍ය පොකුර අවස්ථාවේ කොහොමද මේවා කරන්නේ වගේම පෙස්ට් ඇන්ඩ් ඩිසීස් මැනේජ්මන්ට් ශාඛාව තියෙන පරිපෝද්ද ගැන ඒ පිළිබඳව අපි මොනවද කරන්නේ? ඒ සඳහා තියෙන ඉන්ටර්වෙන්ෂන්ස් මොනවද? ඒතර මේ දේවල් ගැන හරි පුළුල් අවබෝධයක් ඇතුව ඇත්තටම අර ප්‍රැග්මැටික් ඇන්ඩ් හොලිස්ටික් වෙන උනේ අපේ අප්‍රෝච් එක මම ඒකයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගික වෙන්නත් ඕනේ. කාබනික සහ රසායන මිශ්‍රණයක් ඇසුරෙන්වත් මේක යම් කිසි ගෙදියකට ගියොත් සාමාන්‍යයෙන් ආලනය කර ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ඔව් අපි ගොඩක් කරලා හැම වෙලාවෙම යෝජනා කරන්නේ ඉන්ටිග්‍රේටඩ් ෆර්ටිලයිසර් මැනේජ්මන්ට් ඉන්ටිග්‍රේටඩ් පෙස්ට් ඇන්ඩ් ඩිසීස් මැනේජ්මන්ට් කියන්නේ මේ අනුබද්ධිත කියන්නේ මේ හැමදේම කියන්නේ කාබනික සහ රසායනික ක්‍රම කියන මේ දෙක බද්ධ කරපු ක්‍රමයක් ඔස්සේ ඉස්සරහට යනවා කියන එක තමයි අපි දැනටත් සිදුවෙමින් පැවතියේ. අපේ කලින් අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා නම් දැන් මේ විදිහට නිෂ්පාදනයත් අඩු වෙනකොට මේ වගේ ආර්ථික අර්බුදයක අපේ රට ඉන්න වෙලාවේ අසර අපිට ප්‍රශ්නයක් වෙන අපි කොහොමද මෙතනින් එළියට යන්නේ කියන එක. ඒතර මම අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේ අනිවාර්යයෙන්ම අපි රටක් විදිහට අගය එකතු කිරීම කියන දෙයට යා යුතුමයි. මේ තවදුරටත් බල්ටි විදිහට යන්නේ නැතුව අපි අපේ ඕන අපේ අපිට යුනික් මාකට්ස් හොයාගන්න ඕනේ. අපි දන්නවා අපි 2015 වර්ෂයේදී අපේ අපනයන ආදායම ගොඩක් පහළ වැටෙනවා. මේකට ප්‍රධාන හේතුවක් උනේ අපේ කී බයස්ලා කියන අපේ නිතරම තේ ගන්න අපේ එතන ඒ සිද්ධ විචාර්තින් නිසා සමාජ දේශපාලනික බලපෑම නිසා අපිට එතන ලොකු අර්බුදයකට අපි ලක් වෙනවා. ඉතින් අපි රටක් විදිහට අපිට ආවෙනික නිෂ් මාකට්ස් අපි හොයා ගන්නනේ. අපි අපිටම නැවත අලුත් මේ වෙළඳපොළවල් අපි හොයා ගන්න ඕනේ. එන අපේ එක රටක් දෙකක් මත සම්පූර්ණව යපෙනවට වඩා අපි අපිට ආවෙනිකේ වෙළඳපොළවල් හොයාගෙන යන්න ඕනේ. එතකොට ඒ වගේම අපි අනිවාර්යයෙන්ම අග එකතු කිරීමට යොමු විය යුතුමයි රටක් විදිහට අපේ කර්මන්දය ඊළඟ පියවර තියෙනවා නම් කියන එක තමයි මගේ මතය මේ වෙනකොට අපේ ශාස්ත්‍රය සම්බන්ධව. ඔබ අරවත්තේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නා. ඒ කියන්නේ බොහොම සන්තෝෂයි. මම හිතන්නේ මේ විග්‍රහය ඇත්තටම වටිනවා අපේ සමාජයට. විශේෂයෙන්ම තරුණ පරම්පරාව තමයි මේ බලලා මේ දේවල් ඔළුවේ තියාගෙන ඔවුන්ගේ ඉදිරි ගමන කොයි විදිහට සැලසුම් කරගන්නේ ඒ විදිහට රටේ අනාගතයත් තීරණය වෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හරි. තවදුරටත් අපි මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්නේ කිරිපිටි ප්‍රශ්නයත් එක්ක. දැන් කිරිපිටි වල මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහලා තියෙනවා. මේ සාකච්ඡාව පටන් ගද්දිත් මම කිව්වා අපි අද ටී කියලා කියන්නේ කිරි තේ වලට. අපි ටී එකක් ගිහිල්ලා කැන්ටිමකින් හරි කඩේකින් හරි ඉල්ලන්නේ මිල්ක් ටී එකක්. කිරි තේ එකක්. එතකොට අපි ඇත්තටම ටී කියලා කියන්නේ විද්‍යාත්මකව ගත්තොත් ඔබ එකඟ වෙයි කැමෙලියා සිනෙන්සිස් වලට. ඒකට තමයි අපි ටී කියලා ඇත්තටම කියන්නේ. නමුත් අද ටී ප්ලේන් ටී වෙලා මිල්ක් ටී ටී වෙලා. එතකොට මේ දෙක අතර තියෙන පොඩි ඝට්ටනයක් නේද? එතකොට විවිධ මත මිල ගණන් අද විශාල විදියට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මොකද්ද ඔබේ විග්‍රහය? අපි මිල්ක් ටී බොනවද නැත්නම් අපි ටී බොනවද? ඇත්තරම මෙතනදී කියන්න ඕන දෙයක් තමයි මම කිරි සහ තේ සංසන්දනය කරන්න යනවා නෙවෙයි. මොකද අපි කවදාත් පිඟානක තියෙන මේ ගොටුකොළ මැල්ලුමයි මාළු කෑල්ලයි සංසන්දනය කරලා මාළු කෑල්ලේ විටමින් අඩුයි කියලා කියන්නේ නැහනේ. ඒ වගේ මම කිරි තේකයි මේ තේකයි සංසන්දනය කරන්න යන්නේ. මොකද ඒක සාධාරණ නැහැ. මොකද මේ දෙකම වෙනස් භූ ආහාර ද්‍රව්‍ය දෙකක් සහ ඊට ආවෙනික වූ පෝෂකාංගේ ආහාර වර්ග දෙකේම තියෙනවා. කොහොමද දැන් මෙතන දිහාන ප්‍රශ්න තමයි අපි ගොඩක් අර පුරුදු වෙලා තියෙනවා කිරි තේ එකක් බොන්න කියන එක. ඇත්තටම කිරි තේ කියන එක අපි හිතලා බැලුවොත් ඇයි මේක ආවේ කියන එක අපි ගොඩක් කලාට රස ගැන හිතලා තමයි අර තේ වල තියෙන කහට ගතිය අඩු කරගන්න ගොඩක් කටි කැමති නැමේ කහට සැරට මේ තිත්ත ගතිය කහට ගතිය අඩු කරගන්න තමයි අපි උපක්‍රමයක් විදිහට කිරි දාන්න පුරුදු වෙලා තියෙනවා. නමුත්
මේ සම්බන්ධ විවිධ පරිවර්ෂණ සිද්ධ කරලා තියෙනවා මේ තේ සහ කිරි එකතු කරලා හදලා අපි බොන අපිට දැන් පුරුදු කිරිතයක ගැන එතකොට අපි හොයලා බලද්දි විවිධාකාර පරිවර්ෂණ තියෙනවා මේකේ ගොඩක් ඒවා කියනවා මෙන්න මේ කිරි කිරි සහ තේවල තියෙන කිරිවල තියෙන ප්‍රෝටීන් ප්‍රෝටීන තියෙනවා ඒ වගේ තේවලත් අපි ගොඩක් කරලා අපිට අවශ්‍ය ගොඩාක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන්නේ තේවල තියෙන මේ කැටකින්ස් වලින් පොලිෆිනෝල් එකක් අපි කැටකින්ස් කියලා රසායනික මේ සංඝටකයක් තියෙනවා මේවෙන් තමයි අපිට ශරීරයට ලැබෙන ගොඩක් ප්‍රතිලාභ ලැබෙන්නේ නමුත් මෙන්න මේ කිරිතේකට යනකොට පරේෂණ වලින්ද හොරු කරලා තියෙනවා මේ ප්‍රෝටීන සහ කැටකින්ස් එකතු වෙලා විවිධ සංයෝග නිර්මාණ කරනවා කියලා. එතකොට මේක එකතු වුණාම අපිට අර බලාපොරොත්තු සංයෝග නිර්මාණය වුණාම අර අපිට කැටකින්ස් වලින් එන ඒ සෞඛ්‍ය ප්‍රතිලාභ 100%ක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේක ලොකු يعني අපේ පරේෂණ කී වාර්තා කියවලා බලද්දී අපිට තේරෙනවා මේක ලොකු වෙනසක් නෙවෙයි. නමුත් යම්ක තාක් දුරකට වෙනසක් මේ දෙක අතර ගැප් එකක් තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව යෝජනා කරන්නේ තේ එකක් අපිට කියන්නේ තේ එකක් අපි හඳුනන ෆන්ක්ෂනල් ෆුඩ් එකක් නැචරල් ෆන්ක්ෂනල් ෆුඩ් එකක් කියලා. කියන්නේ අපිට ස්වභාවිකවම ගන්න තියෙන අපේ ශරීරයට අවශ්‍ය සාමාන්‍ය කියන්නේ අපිට අවශ්‍ය අපේ සෞඛ්‍ය සාමාන්‍ය දිනදා ජීවිතයට අවශ්‍ය ඒ පෝෂකාංග වලට එහා ගිය ප්‍රතිලාභ ගොඩක් මේ තේ පානේ හරහා තියෙනවා. ඉතින් මේ දේවල් අපිට ශරීරයට ලබා ගන්න ඕනේ නම් මම මගේ රෙකමෙන්ඩේෂන් එක නම් තේක බොන පුරුදු වෙන කහට කහට කෝප්පයක් විදිහට නැත්නම් ෆේන් ටිකක් විදිහට සීනි නැතුව තේ එකක් සමහර මුලදී අපහසුනට ඔක පුරුද්දකට ගියහම ඇත්තටම මේ තේ එකක් බොනවා කියලා කියන්නේ තේ කෝප් කහට කෝප්පේ බොන එකට මට හිතෙන දේ ඇත්තටම මේ දැන් අර මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් සහ මේ මාකටිං වලින් මේක ඔලුවට දීලා දෙන්නේ මේක ප්ලේන් ටී හැබැයි ඒගොල්ලෝ කවදාවත් ප්ලේන් ටී කියලා මේක මාකට් කරන්නේ නැහැ තේකක් කියලා මං හිතන්නේ ඔය ඒගොල්ලෝ තේ කියලා මාකට් කරන්නේ අපිට සමාජගත කරලා තියෙන මේක ප්ලේන් ටී එක මේක කිරිතේ එක කියලා. ඉතින් මේකත් මේ ආතල්ප මේ පොඩි වැරද්දක් නේ. එක්තරා වටිනාකමක් දීලා තියෙන අපේ ගෙදරට ගෙදරකට කවුරුත් මේ අමුත් එක්කවත් අපි කහට කෝපයක් දෙන්න හිතන්නේ අපි හිතන්නේ ඒක හොඳ මදි කියන එක අපි ගොඩක් කලකට හිතන්නේ කිරිතේ එකක් දෙන එක තමයි හොඳ දේ. මොකද ගෙදරට එන කෙනාට කහට කෝපයක් දෙනවා කියන්නේ ඒක ටිකක් හොඳ මදි ඒ කියන්නේ ආකල්ප මේ වශයෙන් පොඩි වෙනසක් ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ. සහ මම හිතන්නේ එකත් අර සදාන් කරා වගේ මාකටින් එක එන සංකල්පයක් තමයි අර මට හිතෙනවා කිරිපිටි හටගත්තේ කිරිපිටි මාෆියාව එක උගුලක් මේක කිරිපිටි හොඳ නෑ නෙවෙයි මේ මාකටින් සම්බන්ධ ප්‍රශ්නයක් කිරිපිටි තෝනේ තේත් තෝනේ ඔබ කියන විදියට ඔබ වෙන්න පුළුවන් මොකද අපි අපේ ලාංකික විදිහට අපි අතරම පුරුදුලානේ උදේ දවස් පටන් ගන්න කිරි තේ එකක් එක්ක දැන් මේක පුරුද්දකට ගිහිල්ලා තියෙනවා නමුත් वर्ग देखा අතරම තේ කියලා කියන මම හරි ඉස්සර සඳහන් කරවක ස්වභාවික ෆන්ක්ෂනල් ෆුඩ් එකක් විදිහට හඳුන්වනවා තේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපේ නිදංගත රෝග නන් කමියුනිකබල් ඩිසීසස් සම්බන්ධයෙන් ලොකු ප්‍රයෝජන රාශියක් තේ පානය හරහා අපිට ලබා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි දන්නවා අද අපේ ලංකාව විතර නැතුණු ලෝකයේ ගත්තත් දැනට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දියවැඩියාව දියවැඩියාව කියලා කියන දේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ක්‍රමයේ තේවල අපි මේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා තේවල තියෙන සමහර රසායනික සංඝටක උදාහරණයක් විදිහට තේවල තියෙනවා තේවල තියෙන මිරිසිටින් ෆ්ලෙවනොයිඩ් සහ එපිකැටකින් කියන මේ රසායනික සංඝටක තුනට හැකියාව තියෙනවා ඉන්සියුලින් වලට සමාන ක්‍රියාකාරීත්වයක් දක්වන්න. ඒතර අපි දන්නවා දියවැඩියා රෝගීන් ගත්තාම දියවැඩියා රෝගීන් වර්ග දෙකක් අපි ඉන්නවා type 1 diabetes සහ type 2 diabetes කියලා. ඒ type 2 diabetes වල ඇත්තටම සිද්ධ වෙන්නේ මේගොල්ලන්ගේ මේ ඉන්සියුලින් රෙස්පොන්සිවනස් එක අඩුයි ඇත්තටම යාළගේ. ඉන්සියුලින් නිෂ්පාදනය වලට ඒවල ප්‍රතිචාර හරියට දක්වන්නේ නැහැ ශරීරයේ. ඒතර මේ ඉන්සියුලින් රෙස්පොන්ස් එක වැඩි කරනත් ඇත්තටම මේ තේවල තියෙන මේ රසායනික සංකටක උපකාරී වෙනවා. එතනින් එහාට ගියාම අපි තව දන්න දෙයක් තමයි තේවල මේ සමාන දියවැඩියාව තියෙන දියවැඩියා රෝගීන්ට කාලයක් එක්ක යනකොට උන්ගේ පෙනීමේ ප්‍රශ්න තියෙනවා. පෙනීම දුර්වලලා අඳ බව දක්වා යන්න පුළුවන් මේක කාලයක් එක්ක. දැන් මේක මේ හඳුන්වනවා ඉංග්‍රීසියෙන් ඩයබටික් රෙටිනොපති කියලා. එතකොට මේ තේවල තියෙන ඇන්තොසයනින් වල ඇත්තටම මේ ඩයබටික් රෙටිනොපති වලත් ඒ තියෙන අවදානම අඩු කිරීමේ හැකියාව තේවලට තියෙනවා. මම මේ බොහොම සුළුෙන් විස්තර කරේ දියවැඩියාව සම්බන්ධ මේ හා සමාන
විශාල ප්‍රතිලාභ රාශියක් තේ පානය මගින් දියවැඩියා රෝගීන්ට ලබා ගන්න පුළුවන් එක එක දෙයක්. ඒත් මෙතනින් එහාට ගියාම අපිට ආයෙ කතා කරන්න පුළුවන් තැනක් තමයි හෘද සෞඛ්‍ය සම්බන්ධයෙන්, කාඩියෝවැස්කියුලර් හෙල්ත් එක සම්බන්ධයෙන්. එතකොට මේකත් ඇත්තටම අද අපේ රටේ ගත්තත් හරිම ප්‍රචලිත වෙලා තියෙන ලොකු සෞඛ්‍ය ආශ්‍රිත ගැටලුවක්. එතකොට මේ සම්බන්ධයෙන් ගත්තාම තේ අපි දන්නවා මේ හෘද සෞඛ්‍ය තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කාඩියෝවැස්කියුලර් ඩිසීසස් වලදී අපේ ආටරිස් වල මේ තෙල් තට්ටු තැම්පත් වෙන එක, ප්ලැක් ෆෝමේෂන් එක. එතකොට අපි මේකට ප්ලැක්ස් කියලා හඳුන්වනවා. අතන මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට තේවල ඇත්තටම රස තියෙන මේ කැටකින්ස් වලට සහ පොලිෆිනෝල්ස් වලට හැකියාව තියෙනවා. මෙන්න මේ මේදය අපේ රුධිර නාම තැම්පත් වීමේ එක වේගය අඩු කිරීමේ හැකියාවක් මේ තේවල තියෙන රසායනික සංඝටක වලට තියෙනවා. මේ හරහා තේ අපි හඳුනන මේ தත්ත්වය ආතරස්ක්ලරොසිස් කියලා. මෙන්න මේ ආතරස්ක්ලරොසිස් தත්ත්වය අඩු කිරීමේ හැකියාව මේ තේවල තියෙන රසායනික සංඝටක වලට තියෙනවා. ඊට අමතරව අපි දන්නවා අපි කොලෙස්ටරෝල් ගැන කතා කරද්දී අපි හැමදෙනෙක්ම දන්න දෙයක් වර්ග දෙකක් ගැන කතා කරනවා, ගුඩ් කොලෙස්ටරෝල් ඇන්ඩ් බෑඩ් කොලෙස්ටරෝල් කියලා. HDL සහ LDL කියලා අපි හඳුන්වනවා. ඒත් HDL තමයි අපි හඳුන්වන්නේ ගුඩ් කොලෙස්ටරෝල් කියලා. LDL අපි හඳුන්වනවා බෑඩ් කොලෙස්ටරෝල් කියලා. එතකොට මෙන්න මේ තේවල තියෙන රසායනික සංඝටකවලට හැකියාව තියෙනවා. මෙන්න මේ HDL ප්‍රමාණය, රුධිරගත HDL ප්‍රමාණය වැඩි කරන්නත්, LDL ප්‍රමාණය අඩු කිරීම හැකියාවත් මේ තේවල රසායනික සංඝටකවල තියෙන මේවා පරිශනාත්මකව තහවුරු වෙච්ච කාරණා. ඉතින් අමතරව මෙතනින් එහාට ගියාම කැන්සර් පිළිකා, අද රටට පිළිකාවක් වෙලා තියෙන පිළිකාව ඇත්තටම මේ සම්බන්ධයෙන් ලොකු රෝල් එකක් ප්ලේ කරනවා අතර මේ තේ පානය. එතකොට මේ කැන්සර් අපි අපි දන්නවා අපේ තියෙන මේ අලුත් ජීවන රටාවලුත් එක්ක අපි ගොඩක් ජංක් ෆුඩ් වලට පුරුදු වෙලා තියෙනවා. එතකොට ලොකු ගොඩාක් පිළිකා කාරක වලට අපි නිරාවරණය වෙනවා මේ අපේ ජීවන රටාවත් එක්ක ඇත්තටම. එතකොට තේවල තියෙන මේ රසායනික සංඝටක වලට අපි කියන අපි මේ තියෙන ගොඩක් පොලිෆිනෝල්ස් වල ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එකක් තියෙනවා කියලා අපි හඳුන්වනවා. මේ එතකොට මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලට හැකියාව තියෙනවා මෙන්න මේ පිළිකා කාරක මගින් අපේ සෙල්ලට ඇති කරන බලපෑම නිෂේධනය කරන්න. ඒවා පිළිකාවක් දක්වා වර්ධනය වීම නවත්තන්න හැකියාව තියෙනවා මේ තේවල තියෙන රසායනික සංඝටකවල. පිළිකාවක් හැදෙන්නේ මොකක් හරි සයිලෙන්ට් අපේ DNA වලට ඩැමේජ් එකක් සිද්ධ කරාම මෙන්න මේක අපේ පිළිකාවක් දක්වා ඊකට වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේක පළවෙනි මූලික අවදි වලදීම මේක නවත්තලා දාන හැකියාව මේ තේවල තියෙන රසායනික සංඝටකවල තියෙනවා. ඒ වගේම පිළිකාවක් ගත්තාම අපි සමනෙන් අතිර තුනක් ගැන කතා කරනවා, මේ ඉනිෂියේෂන් එක, ප්‍රෝග්‍රෙෂන් එක සහ එක පිළිකා ව්‍යාප්ත වීම ගැන අතිර තුනක් ගැන කතා කරනවා. එතකොට මේ අතිර තුන පුරාවටම මෙන්න මේ රසායනික සංඝටක වලට හැකියාව තියෙනවා මේ තව වර්ධනය වීමට තියෙන හැකියාව අඩු කරන්න. එතකොට මේ මම කතා කරන නිදන්ගත රෝග සම්බන්ධයෙන් මීට අමතරව ගත්තම තව ගොඩාක් ප්‍රතිලාභ තියෙන අපේ මුඛ සෞඛ්‍ය ගැන කතා කරත්, මොකද තේවල ෆ්ලූරයිඩ් තියෙනවා, ෆ්ලූරයිඩ් දත් දිරායම එහෙම වගේ ප්‍රශ්න වලට හොඳ විසඳුමක්. මොකද අද සමයන ලෝකේ ගොඩක් තියෙනවා මේ මුඛ ආශ්‍රිත නිෂ්පාදන, මවුත් පොෂ් වෙන්න පුළුවන්, ඔය චුයින්ගම්ස් තියෙන සමහර දේවල්. එතකොට ඔය අපි දන්නා බෑඩ් බ්‍රෙත් නැගෙන කටගඳ ගන්න ප්‍රශ්න තියෙන අයට ඒ සමහර චුයින්ගම් වගේ නිෂ්පාදන අද වෙනද පොලේ දකින්න තියෙනවා. මේ ගොඩක් නිෂ්පාදන වලට මේ තේවල තියෙන මේ රසායනික සංඝටක යොදාගෙන තියෙනවා. මේ පොලිෆිනෝස් තමයි ගොඩක් වැඩ යොදාගන්නේ. පොලිෆිනෝස් එක්ස්ට්‍රැක්ට් කරලා කියන්නේ අපි ඉවත් කරගෙන මේ නිෂ්පාදන වලට එකතු කිරීම සිද්ධ කළා තියෙනවා. ඇත්තටම ඒක පැත්තක්. එතකොට එතනින් හරි ගියාම බර අඩු කර ගැනීම සම්බන්ධයෙන් ගොඩක් ප්‍රසිද්ධයි ඇත්තටම මේ තේ පාන විශේෂම හරිත තේ හරි ප්‍රසිද්ධයි. මොකද හරිතේ වල පරිශනාත්මක ඔප්පු කරලා තියෙනවා අපේ පරිවෘත්ති ක්‍රියාවලිය වේගවත් කරන්න පුළුවන් කියලා. එතකොට ඔබ නිවැරදි ආහාර පාලනයත් ව්‍යායාමත් සමග මේ තේ පානය කිරීම ඔබගේ වේගයෙන් ඔබගේ බර අඩු කර ගැනීමට දායක කරගන්න පුළුවන්. අතර මේ ඇවිල්ලා ඇත්තටම මම බොහොම සංක්ෂිප්තව ඉදිරිපත් කරේ තේ වලින් තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභ. ඉතින් මේ සම්බන්ධයෙන් ඉතාම තව ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. මේ දැන් උදාහරණ විදිහට අපි දියවැඩියව ගත්තත් ගැඹුරට මේ සම්බන්ධයෙන් එක එක රසායනික සංඝටකේ මොන මොන ආකාරයෙන් බලපානවද කියන එක බොහොම ගැඹුරු විග්‍රහයකට යන්න පුළුවන්. මොකද ගොඩාක් පරිශ්‍රණ මේ සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙනවා. මට සරලව කියන්න ඕනේ තේ මේ කහට කෝපය කියලා කියන්නේ ගොඩාක් රසායනික සංඝටක අපේ ශරීරයට හිතකර හුඟක් රසායනික සංඝටක අඩංගු බොහොම ඖෂධීය පානයක් තේ කියලා කියන්නේ. ඉතින් පුරුද්දක් කරගන්න පුළුවන් නම් අපිට මේ තේ පානය සීනි කිපිටි නැතුව කහට කෝපයක් විදිහට අපේ පුරුද්දක් විදිහට පානය කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙයි කියන තැන තමයි මම ඉන්නේ. ඔව්, එතකොට මට මේ සාකච්ඡාව යන අතරතුර මතක් වෙච්ච දෙයක් මේක. අපි දැකලා තියෙන ලංකාවේ ගොඩක් වෙලාවට අපි දකින සුපුරුදු ප්ලේන් ටී එක ටිකක් දුඹුරු පාටයි, එහෙම නැත්නම් ටිකක් ලා කහ පාටට හුරුයි. මේක විතරද අපිට තියෙන එකම ටී එක?
ඔව් ඇත්තටම දැන් අපි තේ ගැන කතා කරද්දී අපේ තේ දැන් අපි ඉස්සර සඳහන් කරා වගේ කැමිලියා සිනෙන්සිස් ශාකය නොමෙරු දළු භාවිතා කරලා හදන මේ තේ විවිධ නිෂ්පාදන ක්‍රියාවලියන් හරහා යොමු කරනවා. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියන් අවසානයේදී අපිට ලැබෙන නිමිතේ මේ අනුව වෙනස් වෙනවා. එතකොට අපේ ලංකාවේ අපි ගොඩක් වෙලාවට අපි කැමති කළුතේ බ්ලැක් ටී කියලා අපි හඳුනනවා. ඒත් අපේ ලංකාවේ ගොඩාක් ප්‍රචලිත මේ කළුතේ. දැන් දැනට යම් තාක් දුරට ප්‍රචලිත භාවයක් තියෙනවා හරිත තේ වලටත්. මොකද මේ බරාඩු කර ගැනීම සහ හරිත තේ අතර ගොඩක් මිනිස්සු මේකට නැඹුරුතාවයක් දක්වනවා. දැන් හරිත තේ එකේ ග්‍රීන් ටී. ග්‍රීන් ටී. පොදු දා අපි දන්න සාමාන්‍ය දන්න නම කියන ග්‍රීන් ටී. ඒතර මේට අමතරව ඇත්තටම ලෝකයේ ගත්තොත් චීනයේ ජපානයේ වගේ රටවල තව නිෂ්පාදනයක් තියෙන ඌලොන් ටී කියලා කියන අතර වයිට් ටී, යෙලෝ ටී තේවල ගොඩාක් ලොකු නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා. නමුත් අර අපි ලාංකිකයෝ ගොඩක් වෙලාවට ඇත්තටම අපි නැඹුරු වෙලා තියෙන්නේ අර බ්ලැක් ටී සහ ග්‍රීන් ටී කියන එකට. දැන් මම වයිට් ටී ගැන කතා කරද්දිත් ලංකාවේ විශේෂිත වූ තේ වර්ගයක් තියෙන එකට සමානව සිල්වර් ටීස් කියලා අපි හඳුන්වනවා. මේ එතකොට මේ විශේෂිත වූ තේ ප්‍රභේදයක දැල්ල භාවිත කරලා තමයි ඇත්තටම මේ සිල්වර් ටීස් හදන්නේ. අපි TRI 2043 කියලා හඳුන්වනවා. එතකොට මේ ආකාරයෙන් බලද්දි තේ ගොඩාක් වර්ග තියෙනවා, ප්‍රභේද ගොඩාක් තියෙනවා වෙළඳපොලේ. නමුත් අර ලාංකික අපේ ශ්‍රී ලාංකික වෙළඳපොලේ අපි දැනට ගොඩක් බහුලව භාවිත කරන්නේ බ්ලැක් ටී නැත්නම් කළු තේ සහ හරිත තේ, ග්‍රීන් ටී කියන මේ තේ වර්ග දෙක තමයි. ඔව් මම දැකලා තියෙන ගොඩක් වෙලාවට මේ අපි ටිකක් අර කම්මැලි තේ එකක් හදාගන්න යන වෙලාවට, ඒ කියන්නේ අපිට උණු වතුර ටික තේ මල්ල හරහා තේ කොළ ටික තෙමාගෙන යනකොට කෝප්පෙට කහට වැටිලා තියෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි තේකොළ හොඳයිද නැද්ද කියලා කියන්නේ. නමුත් මේවට විවිධ ක්‍රම තියෙනවා නේද? මේ බ්‍රූවින් කියන එක, ඒ කියන්නේ ඒක පිළිබඳව ඔයාලට මොකද තියෙන අදහස? ඒ කියන්නේ අපි ඒකක් මොන විදිහටද හදා ගන්න ඕනේ? අතරම තේ එකක් හදනවා කියලා කියන්නේ අපි අපි සාමාන්‍ය යූස් අප භාවිතා කරන්නේ තේකේ අපි බ්‍රූ කරාම එන ඉන්ෆියුෂන් එකනේ අපි භාවිතා කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපේ වතුරේ ටෙම්පරේචර් එක, බ්‍රූවින් ටයිම් එක මේ හැමදේම බලපානවා ලැබෙන ඉන්ෆියුෂන් එක. ඒතර අනිවාර්යයෙන්ම ඉන්ෆියුෂන් එක ගත්තාම මට අතර මිස සඳහන් කරන්න අමතකුණා කැෆේන් ගැන. තවත් ප්‍රධාන සංඝටකයක් තේවල ප්‍රධාන සංඝටකයක් කැෆේන්. ඒකට මේ එන පොලිෆිනෝස් කැෆේන් වල ඒ ප්‍රමාණය වැඩි වෙනවා ඇත්තටම අපේ බ්‍රූවින් ටයිම් එකත් එක්ක. ඒකට අපිට දැන් අර හොඳ ද අපි සමහර කටිනා බොහොම අඩු කහට ප්‍රමාණයකින් බොන්න කැමති කරන යන්ත ඒක නියන් ළඟින් ගෑවිලා ගියා වගේ තමයි පාටලා කහ පාට වෙන්න ගන්න. ඉතින් ඒ වගේ අපේ බ්‍රූවින් ටයිම් එක අඩු වෙන්නත් එක්කම අපේ තේ කෝප්පෙට එකතු වෙන මෙන්න මේ රසායනික සංග්‍රහ ප්‍රමාණය අඩුවීමක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි යෝජනා කරන්නේ විනාඩි 3ක වගේ කාලයක් බ්‍රූ කරන්න, බ්‍රූවින් ටයිම් එකට යන්න කියන එක තමයි සාමාන්‍යයෙන් අපි රෙකමෙන්ඩ් කරන්නේ. ඒතර හොඳට නටන උණු වතුරේ විනාඩි 3ක වගේ කාලයක් බ්‍රූ කළා තමයි අපි තේ කෝප්පය ගන්න ඕනේ. ඒතර තේවල එන ඒ ගන්න තේ කෝප්පේ වර්ණයටත් ඇත්තරම තව කාරණා කීපයක් බලපාන අපි භාවිත කර තේවල අපි ග්‍රේඩ්ස් ඇත්තරම තියෙනවා ගොඩාක් ලොකු විශාල මේ රේන්ජ් එක මෙතේ ග්‍රේඩ්ස් තියෙනවා. එතකොට ඒ තමන් ලබා ගන්න ග්‍රේඩ් එක අනුවත් ඒ ලැබෙන එකහට කෝප්පේ ස්ට්‍රෙන්ත් එක වෙනස් වෙන්න පුළුවන්. එසේ නමුත් නියමිත පෝෂණ කොටස් ටික අපේ ශරීරයට ගන්න නම් නියමිත කාලයේ නියමිත උෂ්ණත්වයේ අනිවාර්යයෙන්ම තේක බ්‍රූ කළ යුතුයි. උදාහරණයක් විදිහට අපි දැන් අපි සාමාන්‍ය ප්‍රායෝගිකව තේරෙන දෙයක් මේ තේක හරියට වතුරේක හරියට නටලා නැත්තම් ඒ බ්‍රූ කරන එකේ ස්ට්‍රෙන්ත් එක අපිට ගන්න බෑ නේද? ඒත් ඒ වගේ අනිවාර්යයෙන්ම නටන උණු වතුරේ අවශ්‍ය විනාඩි 3ක්වත් බ්‍රූ කරලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ නිකම්ම අර ලංකාව පොඩක් පුරුදු වෙලා තියෙනවා නිකම්ම මේ තේපරණෙන් වතුර ටික වක් කරලා තමයි ඩිරෙක්ට් ගන්නෙ. එහෙම නැත්නම් පොඩක් බ්‍රූ කරලා ඉන්ෆියුෂන් එක ගන්න පුළුවන් නම් වඩා හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. හොඳයි, මම හිතනවා අපේ සාකච්ඡාව වැදගත්කමක් ඇති කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ඔස්සේ ඉදිරියට ඔබ අරගෙන ආවා. ඉතින් අවසාන වශයෙන් මට ඔබගෙන් අහන්න තියෙන්නේ ඔබ මේ සියල්ල කැටි කරලා සමාජයට මොකද්ද දෙන උපදේශය? ඇත්තටම මට කියන්න තියෙන තේ කියලා කියන ඇත්තටම ඖෂධීය පානයක් අපේ ශරීරෙ ගොඩාක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙන. ඉතින් අපි ජාතියක් විදිහට පුරුදු වෙලා තියෙනවා 10ට තේකක් බොන්න, 3ට තේකක් බොන්න. ඒතර මෙන්න මේ බොන තේ වාර ගන්න පුළුවන් නම් කහට කෝප්පයක් විදිහට සීනි නැතුව කිරිපිටි නැතුව කහට කෝප්පයක් විදිහට බොන්න එක පුරුද්දක් කරගන්න. ඒක ඇත්තටම මට හිතෙන්නේ ඔබට අනාගතේ ගොඩාක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන යහපත් සෞඛ්‍ය පුරුද්දක් බවට පත් වෙයි. ඒක තමයි මට දෙන්න තියෙන කණිදේ.
බොහොම ස්තුතියි අද අපි නෙවෙයිව YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණේ ඌවෙල්ලස් විශ්වවිද්‍යාලයේ තේ තාක්ෂණය පිළිබඳ කතිකාචාර්යනි විදර්ශනී යල්ලපොළ මහත්මිය බොහොම ස්තුතියි ඔබට නැවත වතාවක් අපිත් එක්ක එකම ආරාධනයක් ඉකලෙන් ඔබ එක පයින් කැමති වුණා ඉදිරියේදී ඔබගෙන් සමාජයට ඉතා මහඟි සේවයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා ඉතින් බොහොම ස්තුතියි අද දිනේ අපිත් එක්ක सहभागी